ගොඩක් අය අහලා තිබුණා මේ ස්වස්තිකය. එහෙනම් මේ ස්වස්තිකය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න කියලා. ඒ වගේම මේ ස්වස්තිකේ පැලඳ ගැනීම, ඒ කියන්නේ කරට දාන එක සුබයිද කියලා අහලා තිබුණා. අන්නේ ගැටලුත් එක්ක ඔබට මේ ස්වස්තිකය ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද්ද ඇත්තටම මේ ස්වස්තිකය කියලා කියන්නේ? ගොඩක් අය මේක දන්නේ නැති මේ මේ ලාංඡනේ දැකලා ඇති. ගොඩක් අය මේක දන්නවා මේ ඔය ආයුර්වේද ස්ථානවල පවා මේ මේ ස්වස්තික ලාංඡනේ දාලා තියෙනවා. එතකොට මේ ස්වස්තිකය කියලා කියන්නේ විශ්ව සංකේතය. විශ්වයේ සංකේතය විදිහට භාවිතා කරලා ස්වස්තිකය අතීතයේ හෙළ සංකේතය විදිහටත් මේ ස්වස්තිකය භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ස්වස්තිකය නිර්මාණය වෙන්නේ මේ විශ්වය තුළ ඇති කරන රටාව එක්ක ඇති කරන ශක්තිය පිළිබිඹු කරන විදිහක් තමයි මේ ස්වස්තික ලාංඡනින් පෙන්නන්නේ. එනිසා මේ ස්වස්තිකය හොයාගන්නේ රිසීවරය. රිසීවරයන් හොයාගන්නවා මේ විශ්වය තුල තියෙනවා මන්දාගිනිය. එහෙම නැත්නම් මේ විශ්වයේ චක්‍රාවාටය තුල මෙන්න මේ ආකාරයට ක්‍රියාත්මක කරන ශක්තිය, ස්වස්තිකය ශක්තිය නිර්මාණය වෙනවා කියන එක. ස්වස්තිකය තුල එතකොට මෙතනදී ගත්තාම අපි මේකෙදී විශේෂ කාරණාද මේ ස්වස්තිකය සම්බන්ධව ගන්නකොට මේකේ තියෙනවා ක්‍රම දෙකක්. දක්ෂිණ වෘත්තව සහ වාම වෘත්තව කියන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ දකුණට කැරගෙන ස්වස්තිකය සහ වමට කැරගෙන ස්වස්තිකය. එතකොට මුලින්ම මම කියන්නේ මේ ස්වස්තිකයෙන් පෙන්නන්නේ මොනවද කියලා. පළවෙනිම අපි මේ විදිහට ගත්තාම මේ ස්වස්තිකය මේක දිශාවල් වලට බෙදන්න පුළුවන්. මේක උතුර. එතකොට මේ නැගෙනහිර, මේ දකුණ, ඒ වගේම බටහිර. ඒ වගේම තමයි මෙතන ඊසාන, ගිනිකොන, නිරිත, වයඹ. මෙන්න මේ විදිහට දිසා අටට මේ ස්වස්තිකය බෙදෙනවා. ස්වස්තිකය බෙදෙනවා. ස්වස්තිකයේ ශක්තිය මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ජලය, ගින්දර, ඝන බව, පඨවි සහ වායු. වායු කියන ශක්ති හතර ක්‍රියාත්මක වෙනවා. ජලය, ගින්දර, වගේ ඝන බව සහ වායු. ඒ වගේම මේ මැද ක්‍රියාත්මක වෙනවා ආකාශ. ආකාශ කියන ශක්තිය. එහෙමනම් මෙතනදී ඊළඟට අපි දැක්කා මේ ස්වස්තිකයට දාලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔබ දැකලා තියෙනවද මෙන්න මෙහෙම සලකුණු හතරක් දාලා තියෙනවා ස්වස්තිකයට. මොනවද මේ ස්වස්තිකයට දාලා තියෙන සලකුණු හතරින් කියවෙන්නේ? මෙතන කියවෙනවා මේක ඊසාන කොටස විදිහට ගත්තාම මෙතෙන්ට දිව්‍ය ලෝකේ, දිව්‍ය ලෝක, දිව්‍ය ශක්තිය. ඊළඟට මෙන්න මේ වායෝ කියන කොටසට මනුස්ස ශක්තිය කියපානවා. ඊළඟට මෙන්න මේ නිවිත කියන කොටසට ගන්නවා තිරිසන් ලෝකය. තිරිසන් ලෝකීය විදියට තමයි මේ ස්ථානය හඳුන්වන්නේ. ඊළඟ මේ ගිනිකොණ කියන එක අසුර, අපාය. අපාය කියන හතර. එහෙනම් දිව්‍ය, මනුස්ස, තිරිසන්, අපාය කියන ශක්තිය හතර මෙතන ක්‍රියාත්මක වෙනවා. ගින්දර, ගිනිකොණ කොටස, අපාය. අපි දන්නවා බුදුහමඩට අනුව අපාය, ගින්දර, ලෝධිය, එහෙම නැත්නම් ඌෂ්ණ්‍ය, රස්ණ කියන එක කියනවා. එහෙමනම් මෙන්න මේ කාරණා හතර එතන ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ස්වස්තිකය අපි දැකලා තියෙනවා. දැන් මේ විදිහට ගත්තාම මේ ස්වස්තිකය භාවිතා කරන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේක අධ්‍යාත්මික සහ ලෞකික, ලෝකෝත්තර අධ්‍යාත්මික සහ ලෞකික කියන කාරණා දෙකට බලපවත්වනවා. කෙනෙකුට තමන්ගේ දේවල් වලින් දියුණු වෙන්න ඕන නම්, ධනධාන්‍ය, භෞගෝලික වස්තු සම්පත් වලින් දියුණු වෙලා යහපතට යන්න පුළුවන් නම් ඔහු භාවිතා කරන්න ඕනේ දකුණට කැරගෙන ස්වස්තිකය. මේ දකුණට කැරගෙන ස්වස්තිකය තමයි කෙනෙක් භාවිතා කරන්න ඕනේ. ඊළඟට අධ්‍යාත්මික පැත්තට යනවා නම්, ලෝකෝත්තර පැත්තට යනවා නම් ඔහු භාවිතා කරන්න ඕනේ මෙන්න මේ වාම වෘත්තය. වමට කැරගෙන ස්වස්තිකය. එතකොට මේ වමට කැරගෙන ස්වස්තිකය ගත්තාම මුදල මතක තබා ගන්න මේ වීඩියෝ එකේ අනිත් පැත්තට පෙන්නකොට මේ සලකුණු දෙක ඔබට පැටලෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද මෙතන
දැන් මම මෙහෙම පෙන්නුවට මේක දක්ෂින වෘත්ත කියලා ඔබට පේන්නේ අනිත් පැත්තට මට හිතන විදියට වීඩියෝ එකේ නමුත් මේ ඊසාන කොටසට මේක මතක තියාගන්න මෙන්න මේ විදියට එන්න ඕනේ ඊසාන නිරිත පැත්තට මේ විදියට ගිනිකොන පැත්තට මෙන්න මේ විදියට කියන එක මේක අනිත් පැත්තට වෙන්න ඕනේ මම පෙන්නන්නම් ඔබට සලකුණු දෙකක් මේ තියෙන්නේ ස්වස්තික මේ තියෙන්නේ මේ ස්වස්තික ශක්තිය එතකොට මේක දැන් අපි ගත්තහම මෙන්න මේ ආකාරයට වාම වෘත්තයි ඒ වගේම තමයි මෙන්න මෙහෙම ගත්තාම දක්ෂින වෘත්තයි දක්ෂිනව කරකිනවා එතකොට දැන් මේක ඔබ දකුණ විදිහ අනුව තමයි බලන්න ඕනේ ඔන්නෝම දක්ෂින වෘත්තව සහ වාම වෘත්තව අපි දන්නවා මේ ස්වස්තිකේ භාවිතා කරපු එක යුද නායකයෙක් හිටියා මේ හිට්ලර් කියලා ඔහු භාවිතා කරපු සලකුණ තමයි මේක හැබැයි ගොඩක් අය විශ්වාස කරා මේ මතයක් ආවා මේ සලකුණ හොඳ නෑ නරකයි ඒව කියලා නෑ ඔහු මේ සලකුණ ගැන දැනගෙන හිටියා ඒ සලකුණ ගැන දැනගෙන හිටපු නිසා ඔහුගේ සංකේතයට මේක භාවිතා කරා හැබැයි ඔහු භාවිතා කරපු එකේ වැරද්දක් තියෙනවා ඒ කොහොමද මේක සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තමයි එන්නේ දක්ෂින වෘත්තව හැබැයි ඔහු භාවිතා කරේ මේ සලකුණ මෙහෙම තියලා නෙමෙයි ඔහු භාවිතා කරේ මෙන්න මේ විදිහට මේ හැඩේ වෙනස් කරා. ඔහු මේකේ ආනතිය වෙනස් කරා. ඒ තුලින් තමයි ඔහුට ඒ ගැටළු සහිත වෙලා ඔහුට ඒ යුද පරාජය එහෙම නැත්නම් ඔහුගේ විනාශය සිද්ධ වෙන්න හේතුවක් බවට පත් වුණේ. ඒ නිසා මේක හරියට භාවිතා කරොත් තමයි මේකේ ගුණය එහෙම නැත්නම් යහපත ලඟා කරන්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙක් තමන්ගේ පෞද්ගලික දියුණුව කරා යන්න කැමති නම් මේක දක්ෂින වෘත්තව භාවිතා කරපු එක කරපලඳ ගැනීමෙන් ඔහුට මහත් වූ දියුණුවක් ගන්න පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර පැත්තට යනවා. ලෝකෝත්තර පැත්තට යනවා කියලා කියන්නේ කවුද? දැන් අපි දන්නවා රිසීවර් කියන කොටසක් ඉන්නවා. එතකොට මේ කවුද මේ රිසීවරයෝ කියලා කියන්නේ? රිසීවරයෝ කියලා කියන්නේ මිනිසෙකුත් වෙන්නේ නැති දෙවි කෙනෙකුත් වෙන්නේ නැති අතරමැදි කොටසක්. මිනිස්සුත් නෙමෙයි දෙවිවරුත් නෙමෙයි කියන අතරමැදි කොටසක් තමයි රිසීවරයෙක් නැත්නම් රිසි කියලා කියන්නේ. අපි දන්නවා පුලස්ති රිසීවරයන් වහන්සේ, ඒ වගේම රාවණ රජතුමා ආදි වශයෙන් මේ අය මේ ස්වස්තිකය භාවිතා කරලා මහ වූ ඵල ලැබලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්වස්තිකය භාවිතා කරනකොට කෙනෙක් කොහොමද නිවැරදිවම මේ ස්වස්තිකය පළඳගන්නේ කියන එකත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මේ අපි දැන් සාමාන්‍යයෙන් ස්වස්තිකය ගොඩදුරට අපි දෙනවා මුල් ගලක් නිවාස ඉදිකිරීම කටයුතු සඳහා. නිවාස ඉදිකිරීම කටයුතු සඳහා මේ ස්වස්තික ලාංඡනය භාවිතා කිරීම ක්‍රම වේදයක් තියෙනවා. ඒ වගේම මේ ස්වස්තික ලාංඡනය ලකුණු කරලා තමයි මුල් ගල තැන්පත් කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට ස්වස්තිකේ යම් කිසි කෙනෙක් මොන විදියකට හෝ අනිත් පැත්තට පාවිච්චි කරොත් ඒක ඔහුට ගැටලුවක් වෙනවා. එතකොට ලෝකෝත්තර විදියට පැත්තට යනවා නම් පන්සල් විහාරස්ථාන වගේ දේවල් වලට යනවා නම් වාම වෘත්තව අපිට කරකෙච්ච ස්වස්තිකේ තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ ස්වස්තිකය කෙනෙක් පාවිච්චි කරනවා නම් ඔහුට පුළුවන් මේක හදන්න රීති එහෙම නැත්නම් රත්තරන් වලින් මේක හදලා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ තුල ඔහුට පුළුවන් මේකට මැණික් ගල් උපන්න මැණික් ගල් තැන්පත් කරන මේ ස්වස්තිකය මේ විදිහට හදන්න පුළුවන්. මේක ඇදලා පෙන්නන හරියට සාමාන්‍යයෙන් මැණික් ගල් පාවිච්චි කරන්න ඕනේ ඒ ශක්තිය වැඩි කරගන්න. එතකොට මෙතනදී අපි නවරත්න මැණික් පාවිච්චි කරනවා. ඒ තැන් වලට සුදුසු වෙන විදිහට මෙන්න මේ මැණික් ගල් එබ්බීම සිද්ධ කරන්න ඕනේ කියන එක තමයි මෙතනදී පෙන්නන්නේ. එතකොට ඒකත් අර නවරත්න මුද්දර පාවිච්චි කරන විදිහට අර වීඩියෝ එක දිග වෙන හින්දා මට මේ ඔක්කොම පැහැදිලි කරගන්න වෙලාව මදි. නැත්නම් ස්වස්තිකය ගැන ගොඩාක් කරුණු කියන්න පුළුවන්කම තියෙනවා. එනිසා ස්වස්තිකය හරියට පාවිච්චි කරනවා නම් නිවැරදිව හදලා හරි ආනතියට හරි දිග බලලට හරියට හදලා ඊළඟට මේක මැණික් ඔබලා ඔබට පුළුවන් මේක කරපලඳින්න හරියට ජීවන් කරගෙන බලගන්නලා සූර්ය උදාවත් මුල් කරගෙන සූර්ය දේශ බලාගෙන ඔබට පුළුවන් නම් මේක පළඳින්න ඔබට මහත් වූ දියුණුවක් ඇති කරගන්න පුළුවන්. මම හිතනවා ස්වස්තිකය ගැන ඔබට ගොඩාක් කරුණු මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් වුණා කියන එක.